අපි හමුවේ තිබෙන්නේ රටට හොඳම නිදිමරන්නේ තෝරන තරගෙ නෙවෙයි. වංචනිකයන් දූෂිතයන් රැළකට නායකත්වයේ සපයන්න පවුලේ නායකයෙක් තෝරා ගැනීමේ තරගෙත් නෙවෙයි. මීට කලිනුත් අපේ රටේ ජනතාව එකතු වෙලා නායකයව හදාගෙන තිබෙනවා. හැබැයි මොකද්ද වෙලා තිබෙන්නේ? තම ඡන්දකෙදිම ඇවිල්ලා මේ පාලකයෝ මේ ජනතාවගේ ප්‍රශ්න විසඳන බව ප්‍රකාශ කරා. මොනවද නෝ කිව්වේ? හැබැයි අවුරුදු 71ක් මේ පාලකයෝ ඒ කියපු කිසිවක් ඉටු කරන්න බැරි පාලකයෝ බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා අපි තමුන් වහන්සේලාගෙන් අහන්නේ යලි නොවැම්බර් මාසේ 16 වෙනිදාට මේ පාලක කණ්ඩායම අතටම පැරණි පාලකයන් අතටම අපේ රටේ බලය බාර දෙනවාද? එහෙම නැතුව අපි නව පාලනයක් වෙනුවෙන් පෙළගැසෙනවාද කියන ප්‍රශ්නේ අපි හැමෝම තිබෙනවා.